අපි හඳුරන්නේ මේ අද කතා බහ කරන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉන් මම මුලින්ම මෙන්න මේ ප්‍රශ්නෙට බෝවංශයේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන අපි හඳුරන්නේ මේ සෝහන් ඵලය කියන එක පිළිබඳව. සතර මාර්ග ඵලයන්ගෙන් මුල්ම මාර්ග ඵලය සෝහන්. සෝහන් සකෘදාගාමි අනාගාමි අරියත්. ඉතින් මේ පළවෙනි මාර්ග ඵලය සෝහන් ඵලය. මොකද දැන් මිනිස්සු බණ භාවනා කරලා බෝකොට උත්සාහ කරනවා මේ උපරිමින් මේ සෝහන් ඵලයටවත්පත් වෙන්න. ඇත්ත මේ වගේ ප්‍රාර්ථනාවන් තියෙනවා නම් මිනිස්සු තුළ ඒක ඉතාමත් හොඳයි. ඉතින් අපි හඳුනන මේ සෝහන් ඵලය පිළිබඳව කතා කරනකොට මේ බුදු සමය තුළ අධ්‍යක තිබෙන මානසික සහනයේ උපරිම මට්ටම සෝහන් ආදී මාර්ගඵල තත්වයන්ටපත් වීමනේ, මේ සතර මාර්ගඵලයන්ටපත් වීමනේ. එතකොට මෙහිදී මේ ඉන් මුල්ම මාර්ගඵලය වෙන සෝහන් ඵලයටපත් වීම කියන්නේ මානසිකව මොන වගේ තත්වයක්ද කියන එක පිළිබඳ හරි හැටි අවබෝධයක් කාටවත් නැහැ අපේ හාමුදුරනේ. සමහර අය කියනවා තරහ යන්නේ නැත්නම් ඔන්න සෝවාන් වෙලා කියලා. මොකද කතාවටත් කියනවා ආ එයාට තරහ යන්නේ නැහැ නේ, එයා සෝවාන් වෙලා ඉන්නේ කියලා. මෙන්න මේ වගේ විවිධ මත තියෙනවා. නමුත් මේ විවිධ මතයන්ට අනුව අපිට කටයුතු කරන්න බෑ. අපිට කටයුතු කළ යුතු වන්නේ, කටයුතු කළ හැකි වන්නේ නිවැරදිම මතයට අපි හඳුන්වන්නේ. එහෙමනම් සුවන් ඵලය කියන්නේ මොන වගේ මට්ටමක්ද, මොන වගේ තත්වයක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. ඉතාමත්ම වටිනා දහම් ගැටලුවක් තමයි අපේ අනිල් මහත්මේ යොමු කළේ. ඇත්තෙන්ම මේ සුවන් ඵලය පිළිබඳව කතා කරනකොට දේශනාව පුරාම බුදුරජාණන් වහන්සේගේ බොහොම අර්ථ කතන තියෙනවා. ඔව්. එතකොට අපි සෝවාන් ඵලය අවබෝධ කරන ආර්යයන් වහන්සේ ගැන, ඒ ආර්යයන් වහන්සේගේ මානසික ස්වභාවය ගැන තේරුම් ගන්න නම් අපි ඊට වැඩි එහා තලයක ඉන්න උනේ. එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ බණ පොත තුලින් අපිට ඒ සම්බන්ධයෙන් බලන්නට ධර්ම කාරණා පෙන්නලා තියෙනවා. ඔව්. දැන් සමහර කෙනෙක් දැන් මම මේ කාරණාව ගැනුණ විට මම සෝවන් වෙලාද කියලා එහෙම හිතනවනේ. ඔව්. ඒ නිසා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නিত্য වශයෙන්ම පංචශීලයේ ආරක්ෂා කරන සෝවාන් ආරයන් වහන්සේ. ඒ කියන්නේ ජීවිතයේ හේතුවෙන්වත් පංචශීල් පද පහ කඩන්නේ නැහැ. ඔව්. එතකොට ඔන්න එක කාරණයක්. එතකොට ඒක තමන් ආධ්‍යාත්මිකව තමන්ගේ මනසේ ස්වභාවයෙන්ම පිහිටන ඒ ආර්යකාන්ත සීලය. ඔව්. එතකොට ඔන්න එක කාරණයක්. එතකොට මේ සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ, ආරයන් වහන්සේ හේතුඵල සම්බන්ධයේ හේතුඵල න්‍යාය පිළිබඳව උන්වහන්සේට වැටහෙනවා. කියන්නේ යම්කිසි හේතුවකින් තමයි මේ ඵලය හැදුනේ. එහෙනම් ඵලය හේතුව සම්බන්ධයෙන් උන්වහන්සේ ඒ ආර්යයන් වහන්සේගේ අවබෝධය තියෙනවා. එපමණක් නෙවෙයි, ආර්යයන් වහන්සේ සෝවාන් ඵලයට පත්වීම නිසා උන්වහන්සේ ආර්ය මාර්ගය තුල කල්යාණ මිත්‍රය බවට පත් වෙනවා. එතකොට එහෙනම් අපිට සෝවාන් ආර්යයන් වහන්සේගේ ස්වභාවය තේරුම් ගන්න බාහිරින් අතපත ගහලා පුළුවන් කමක් නෑ. එතකොට උන්වහන්සේ තුල තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසගෙන මේ සංයෝජන තුන ප්‍රහාණය වෙච්ච මානසිකත්වයක්. ඔව්. අනිතාම වැදගත්ම කාරණේ අනිල් මහත්තයා ඒකයි. ඔව්. ඒ සක්කාය දිට්ඨිය සක්කාය කියන්නේ සොකී කළ ගන්නව තමන් තමාව සොකී කළ ගන්න ඇති මම මගේ මට අයිති මගේමයි කියන ගතිය සුවාන් විචාරයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙනවා. ඉතින් නං සෝවාන් ආරයන් වහන්සේට මම මගේ කියන මම ආයන ස්වභාවය නැහැ. ඒක අයින් කරලා තියෙනවා. ඔව්. එතකොට සක්කාය දිට්ඨි, ඊළඟට විචිකිච්ඡාව. දැන් විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අට තැන්හි සැකය, බුදුන් ධර්මයේ සංඝයා ආදී ආකාර අටක් පිළිබඳව සැකේ නැති වෙලා යනවා. බුද්ධ ආදී අට තැන්හි සැකය. ඊළඟට වැරදි සීල වෘත තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥාවත් පිළිවෙත් ක්‍රමයෙන් එහා පැත්තේ වැරදි සීල වෘත වත්පිළිවෙත් ඒවා සියල්ලම අයිංගලා යනවා, ප්‍රහාණය වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලම්බද පරාමාසගෙන මේ සංයෝජන තුනම සෝවන් ආරයන් වහන්සේ ප්‍රහාණය කරපු උත්තමයෙක්. එතකොට එහෙනම් උන්වහන්සේ යම්කිසි ලාභ අලාභ දෙකක් තමන්ගේ ජීවිතයට පැමිණියාම ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ බලන්නේ හේතුඵල න්‍යායට අනුව. මේක හේතුඵලයක් කියන කාරණේ. නමුත් සාමාන්‍යයෙන් අපි අපිට ලාභ අලාභ දෙකේදී අපි ලාභයේදී උද්දාමයටපත් වෙනවා, අලාභයේදී ශෝකයටපත් වෙනවා. නමුත් ආර්යයන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ තමන් වහන්සේ සෝවාන් ඵලයටපත් උනාය කියලා උන්වහන්සේට වැටහීමක් ඇති වෙනවා.
විශේෂ ඥාන දෙකක් ඇති වෙනවා. ඒකට කියනවා හීනක්ලේශ ඥානය සහ සේසක්ලේශ ඥානය. හීනක්ලේශ ඥානය කියන්නේ මෙච්චරක් මේ සංයෝජන ධර්ම ප්‍රහාණය වුණා කියලා උන්වහන්සේට වැටහෙන ඥානය. සේසක්ලේශ ඥානය කියලා කියන්නේ තව මට මෙච්චරක් තියෙනවා ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ රහත් වෙනකන් තියෙන ටික. ඒ කියන්නේ කාමරාග පටික එතන දෙකයි, රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ ටිකයි. එතකොට එහෙනම් තව ඉතිරිව තියෙනවා කෙලස් කියන අවබෝධය කියන සේසක්ලේශ ඥානය. ඒ වැටහීම හීනක්ලේශ ඥානය කියන්නේ මෙච්චර ප්‍රහාණය වුණා කියලා ආරයන් වහන්සේ දැනගන්නවා. ඒක උන්වහන්සේගේ සෝවාන් ඵලයත් එක්ක ඇති වෙන ස්වභාවයක්. ඒ නිසා උන්වහන්සේ සාමාන්‍ය ජීවිතය ආවා විවාහ වෙනවා, දූ දරුවෝ හදනවා, රැකිරක්ෂා කරනවා, එහෙම ගිහිදර ජීවත් වෙන්නට ප්‍රශ්නයක් නැහැ සෝවාන් උනායි කියලා. ඉතින් පැවිදි උතුමන් අතර සෝවාන් උත්තමයෝ ඉන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මේක මේ විශේෂයෙන්ම සෝවාන් ඵලයටපත් වුණා කියලා හඳුනගන්න බාහිර ලක්ෂණයක් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක